අපේ ජීවිතයේ සිහිය දියුණු කර ගැනීම පිණිස උත්සාහයක් ගන්නට ඕනේ. ඒ පිණිස තමයි බුදුරජාණන් වහන්සේලා අපිට මේ සතිපට්ඨාන දේශනාව පෙන්නන්නේ. දැන් චුට්ටක් සරලව ගමු. දැන් ඔය තියෙන බුද්ධ දේශනා අතර ගත්තාම බුදුරජාණන් වහන්සේ ප්‍රතිපල පෙන්නපු දේශනාව තමයි ඔය සතිපට්ඨාන දේශනාව. මේ දේශනාව මේ විදිහටම සතිපට්ඨානෙ පුරුදු කරොත් දවස් හතකුත් ඇති කියලා ප්‍රතිපල ගන්න ධර්මය අවබෝධ කරගන්න. එහෙම දිගට දිගට කියනවා අවුරුදු හතක්කුත් ඇති කියලා. අවුරුදු හතකුත් දින හතක් ඇතුළත ප්‍රතිපල කරා යන්න පුළුවන් ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියනවා මේ සතිපට්ඨාන දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට යම්කිසි කෙනෙක් හොඳට පුරුදු කරන්න පටන් ගත්තොත් मरणासन තමහරුට බණ කියන්න යනවා. අපි දකිනවා කල්පනාව නැති වුණාට පස්සේ බොහොම අවාසනාවන්ත විදිහට තමයි ජීවිතය අන්තිම කාලෙ ගෙවෙන්නේ. ඒ නිසා සිහිය රැක ගැනීම පිණිස සිහි නුවණ යම් මට්ටමින් හරි තියෙන වෙලාවෙ අපි උත්සාහයක් ගන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ ওই සතිපට්ඨාන දේශනාව පෙන්නන්නේ එකම නිවන් මඟ හැටියට. ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ කියන. මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තාන විසුද්ධිය මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවාන සමතික්කමයි ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමයි කායික මානසික දුක් දෝමනස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සත්‍ය කියලා නිවන සාක්ෂාත් කරගන්න. මේ මාර්ගයේ තමයි මේ සතර සතිපට්ඨාන යදි ලංචත්තාරෝ සතිපට්ඨාන කිය. එතනදී අපි නිකන් බොහොම සරලවම ගමු. බුදුරජාණන් වහන්සේ එකක් අපේ කය මුල් කරගෙන සිහිය පිහිටවන සිහිය දියුණු කරන ක්‍රම කීපයක්ම පෙන්නනවා. නානාපාන සති භාවනාව. අපේ හුස්ම රැල්ල කයත් එක්ක බැදී පවතින දෙයක්. ඊළඟට අපි ඉරියව් පැවැත්. හොඳ සිහි නුවණින් ඉරියව් තුල හිත පිහිටවාගෙන සිහිය දියුණු කරගන්න පුළුවන්. සම්පජන් දැන් සාමාන්‍යයෙන් අපි ගත්තාම බොහෝ දෙනෙක් අපිට වෙලාවක් නෑ. ඔය භාවනා කරනකොට අපිට වෙලාව. ඒකෝ ඒ වගේ කියනවනේ අපි. හැබැයි මේ සතිපට්ඨාන මොඩලට බලාගෙන අධ්‍යයනය කරගෙන යනකොට ඊ දේශනාවට අනුව සිහිය වඩන කෙනෙකුට හැම වෙලාවෙම හැම ඉරියව්වෙම සිහිය පුරුදු කරගන්න පුළුවන්. දැන් ඔය සම්පජානී භාවනාව ගත්තොත් ඒකේ පෙන්නන්නේ ඉදිරිපස බලන ඉදිරියට ඇවිදගෙන යනකොට ආපහු ඇරිලා එනකොට ඒ හැම වෙලාවෙම සිහියෙන් මගේ හිතට ලාමක අකුසලයක් ඇතුළු නොවේවා කියලා හොඳ සිහියක් පවත්වා ගන්න කියලා කියනවා. ඉදිරිපස බලනකොට වටපිට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඉදිරිපස බලනකොට වටපිට බලනකොට හැම වෙලාවෙම හොඳ සිහිය හිතට ලාමක අකුසලයක් නම් ඇතුළු නොවේවා කියන සිහිය. අතපය දිග හරිනකොට හකුලනකොට කොච්චර දවසකට කීසරයක් අතපය දිග හරිනවද හකුලනවද? ඒ හැම වෙලාවෙම සිහිය පවත්වා ගන්න කියලා. මගේ හිතට ලාමක අකුසලයක් ඇතුළු නොවේවා. ඊළඟට අපි වික්ෂුවකට නම් තියෙනවා සංඝාරි පත්ත චීවර ධාර දෙපොඩ සියුරු තනි පොඩ සියුරු පාත්තර මේවා පරිහරණය. ඔබට පිංගම් උපපෝදනකොට රෙදි පෝදනකොට නවනකොට රෙදි අඳිනකොට ගලවනකොට මේ හැම වෙලාවෙම ඇඳුම් පරිහරණය කරනකොට පිගංකෝප පරිහරණය කරනකොට හැම වෙලාවෙම හොඳ සිහි නුවණක් පවත්වා ගන්න කියලා මේ මොන ඉරියව්වක් තුළ මං කටයුතු කරත් මගේ හිතට ලාමක අකුසලයක් ඇතුළු නොවේවා කියලා හොඳ සිහි නුවණින් ඉන්න කියලා. ඊළඟට අපි කතා කරනවා බහසිතේ කතා නොකර නිස්සද්ද වෙන තුන්හි බහල් නිහඬව හිටියත් කතා කරත් ඉඳගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගන්න ඉරියව්වෙන් හිටියත් ඇවිදගෙන කියා ඒ හැම වෙලාවෙම සම්පජානකාරී හොඳ සිහිනුවණක් තුළ
මගේ හිතට නම් ලාමක අකුසලයක් ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන සිහියෙන් ඉන්න කියන. ඊළඟට අපි කනකොට අසිතේ දීතේ කායිතේ සායිතේ අපලහනවා බොනවා බීම වර්ග පානී කරනකොට ඒතරේ හැම වෙලාවෙම සිහිනුවණින් ඉන්න. අන්තිමට ඔහොම කියලා කියලා බුදුරජාණන් වහන්සේ පිළ උච්චාර පස්සාවකම් වැසිලි වැසිලි කරන්න කියත්. ආයතන දෙයක් තියෙනවද මේ? හැම වෙලාවෙම සිහියෙන් ඉන්න පුළුවන්. වැසිකිලි කැසිකිලි කරන වෙලාවට හොඳ සිහියෙන් ඉන්න කියනවා. ඒ මොහොතේ හිතනම කියන්න පුළුවන්. මේ වැසිකිලි කැසිකිලි කරන මලමුත්‍ර කරන වෙලාවේ පවා මගේ හිතට ලාමක අකුසලයක් ඇතුළු නොවේවා කියලා සිහිය පවත්වනවා නම් එතන සතිපට්ඨාන සම්පජන්. එතකොට අපිට ආය අමුතුවේ භාවනා කරන වෙලාවක් ඕනද? එතකොට බලන්න අපි මේ සතිපට්ඨානෙ තුළ හොඳට සිහිය පිහිටවාගෙන සම්පජන්ණී ඉරියව් ගැන මේ හැම වෙලාවෙම සිහිය පවත්වන්න පුළුවන් නම් ඒ හැම මොහොතෙම සිහිය වැඩෙන්නේ. ඒ සිහිය ටික ටික අපිට නොදැනීම වැඩෙනවා. ඒක දවසින් දවස හොයන්න පුළුවන් මීටරයක් නැහැ. අද භාවනා කරලා කොච්චරක් වැඩුණාද? හෙට ආගෙන කොච්චරක් ඉස්සරහද? එහෙම හොයන්න බැහැ. කාලය පුරුදු කරගෙන යනකොට ටික 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 සිහිය වැඩි වෙන යනවා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා යතු කැටි. යතු ගාන. දවසක් යතු ගාන බලනවා වගේ වුණා. එහෙම හොයන්න පුළුවන්. ඒක පාරක් අතුල්ලලා. බැ. කාලයක් යතු ගාගෙන යනකොට ගෑවෙන්නේ නැති වෙනවා. අන්න ඒක ප්‍රතිරේණව ගෙවිලා. ඒ වගේ අපි කාලයක් මේක පුරුදු කරන්න ඕනේ. කාලයක් වඩාගෙන යන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපි මේ ශරීරයේම මුල් කරගෙන මේ ශරීරයේ තියෙන දෙතිස් කුණප කොටස් ගැන එකින් එක හොඳට නුවණින් විමසීමස බලද්දී ඒ තුන සිහිය වැඩේ. ධාතු මානසික. එතනදී පඩවිය ආපෝ තීලෝ වාරික කොටස් හතරකට අරගෙන. එතන පිළිකුල් භාවනාවට අපි ගන්න කොටස් දෙකයි. පඩවිය ආපෝ කියන කොටස් දෙක විතරයි. තීලෝ වායෝ කියන කොටස් වල පිළිකුල මෙනෙහි කරන්නේ නැහැ. එතකොට පාඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි කියන ඔය දෙතිස් කුණක කොටස් වල තමයි පිළිකුල ඒකේ යථා ස්වභාවයේ නුවණින් විමසීමස වඩන්නේ. එතනත් භාවනාවක් වැඩි. සිහිය වැඩි. ඊළඟට ධාතු මානසිකා පාඨවි ආපෝ තීජෝ වායෝ කියන මේ ශරීරේ සකස් වෙලා තියෙන මූලිකම කොටස් හතර එක බලන්න කියන්නේ බාහිර සතර මහා ධාතු වලට ගල්ප ගල්ප බලන්න. ශරීරයේ තියෙන ගොරෝසු දේවල් සියල්ල පඨවි ධාතු කොටස් මහා පොළවේ පස් හා සම කොට බලන්න කියලා. ශරීරයේ තියෙන ගලාගෙන යන දිය වේලා වැగిරිලා යන ආපෝ ධාතු කොටස් ජලය හා සම කොට බලන්න කියලා. අපේ ශරීරයේ තියෙන උණුසුම බාහිර උණුසුමත් එක්ක සම කොට බලන්න කියලා. ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් බාහිර සුළඟත් එක්ක සම කොට බලන්න කියලා. ඉක්ින් එක කොටසෙන් කොටස කිස් ගැන රෝම කූප ගැන නියපොතු ගැන එහෙම මෙනෙහි කරගෙන යනකොට ඒ තුල වැඩෙන්නේ සිහිය. එතකොට අපිට සිහියම දියුණු කරගන්න පුළුවන් භාවනා ක්‍රම ගොඩක්. ඊළඟට නව සීවති කී ගත්තා. ඒ හැම භාවනාවක ඊතර කායानुපස්සනා මුල් කරගෙන සිහිය වඩන භාවනා ක්‍රම. ඊළඟට වේදනානුපස්සනා මේ ආයතන හයේම ස්පර්ශින් ඇතිවන විදීම තුල හිත පිහිටවන ස්පර්ශයෙන් නිසා ඇතිවන විදීම ගැන හොඳට හිත පිහිටවගෙන වේදනාවක් කෙරෙකට චිත්තානුපස්සන තමන්ගේ හිත ගැන හොඳ සිහියෙන් එනේ සිතුවිලි දිහා සිහියෙන් බලන්න පුරුදු වෙන්න කියලා. ධම්මානුපස්සන පංච නීවරණ ගැන නුවණින් විමසීමස පංච උපාදානස්කන්ධය ආයතනයි උච්ඡංග චතුරාර්ය සත්‍ය ඔය නුවණින් විමසලා යෝනිසෝ මානසිකාර්යය තුළින් ඒ ධර්ම කාරණා විමසන විමසන ඒ තුළ වැඩෙන්නේ සිහිය. එතකොට අපි මේ සතිපට්ඨානේ පුරුදු කරනවා කියන්නේ අපි ටික 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 සිහියම තමයි පුරුදු කරගන්නේ. දැන් හිතමු බොහෝ වෙලාවට අපි මේ භාවනාවමයි අපිට නිවන් දකින්න තියෙන ක්‍රමය කියලා හිතනවා. භාවනාවත් නිවන් මාර්ගක් තමයි. භාවනාව එක නිවන් දොරටුවක්. අමුතර නිකායේ තියෙන විමුක්තායතන කියලා සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි බණ ඇසීමත් නිවන් දොරටුවක් කියලා. මේ බණ අහගෙන ඉන්න කොට සිහිය වැඩෙනවා. බුදුරජාණන් දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහනකොට ඒ දේශනාව තුළ හිත වැඩෙනවා.
බහලා ඇති බුදුරජාන් වහන්සේ දහම් දේශනකොට උන්වහන්සේ ඉන්ද්‍රිය ධර්ම බලන බණහනේ පුද්ගලයෝ දිහා බලලා මුලින් පිළිවෙල කතාවක් කරනවා. ඒ පිළිවෙල කතාව කරගෙන යනකොට හැම වෙලාවෙම බුදුවැසින් බලනවා කියනවා. දැන් මේ කෙනාගේ හිත ධර්ම අවබෝධයට සකස් වෙලා දැන් හිත සකස් වුණාද කියලා බුදුවැසින් බලනවා. එතකොට බණ අහගෙන ඉන්න කෙනා අර කියපු කාරණාම හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහනකොට අර පිළිවෙල කතාව තුළ හිත තැම්පත් වෙලා හිත ධර්මාවබෝධයට එකඟ වෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංසික දේශනාව පවත්වනවා. චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනාවක් හිත වැඩෙන ආකාරයට දේශනාවක් කරනවා. ඒ දේශනාව තුළ හිත වැඩෙනවා. දේශනාව කෙලවර ධර්මාවබෝධය ලැබෙනවා. ඔය දින පොච්චන්ත සංයුක්තයක දේශනාවක පෙන්නනවා හොඳ අවධානයෙන් දේශනාවකට හිත යොමු කරගෙන බණ අහනකොට ඒ දේශනාව තුළ හිත එකඟ වෙච්ච තැන ඉඳන් වැඩෙන්නේ පොච්චන්ත ධර්ම කියලා. දේශනාවටම හිත පිහිටවාගෙන බණ අහනකොට ඒ තමයි කියන සති සම්පොච්චන්ත. ඔබ මේ අහන ධර්ම දේශනාවෙන් ධර්මාවබෝධයටම අරමුණු වෙච්ච ඒ ධර්ම කාරණා නුවණින් විමසමින් බණ අහනකොට ඒ ධම්ම විචේ විමසී ධර්මයේ යෝනිසෝ මනසිකාරේ බණ අහනකොට විමස විමස මෙනෙහි කර. එතකොට ඒ විදිහට ඒ දේශනාව තුළ බොජ්ජංග ධර්ම වැඩෙනවා කියන එතන ඉඳන් සිහිය දේශනාව තුළ පිහිටලා එකඟ වෙච්ච තැන ඉඳන් බොජ්ජංග වැඩෙන්න පටන් ගන්නවා. එතකොට අපිට පේනවා බණ ඇසීමත් නිවන් දොරටුවක්ම කරගන්න පුළුවන්. හැබැයි බණ අහනකොට බොහොම අවධානයෙන් හිත යොමු කරගෙන හිත පිහිටවාගෙන බණ අහනකොට දැන් ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල ලැබුවා කියලා ගත්තහම උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ කියන පුද්ගලයෝ බණ අහද්දිමයි නිවන් දැකලා තියෙන්නේ. උග්ගටිතඤ්ඤ කියන කෙනා කෙටියෙන් ඇහුවත් ඇති කියලා. විපටිතඤ්ඤෝ කියන කෙනා තමයි දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරන්නේ. එතකොට බණ ඇසීම නිවන් දොරටුවක් වෙනවා. ඒ තුලත් අපේ සිහිය තමයි වැඩේ. හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණ අහනකොට සිහිය වැඩේ. ඊළඟට ධර්ම දේශනාවක් නිවන් දොරටුවක් කියනවා. ධර්මදේශකයන් වහන්සේ ධර්මාවබෝධය අරමුණු කරගෙන දහම් දේශනාවන් ඒ දේශකයන් වහන්සේටත් දේශනාව නිවන් දොරටුවක් වෙනවා. බහලා ඇතින ඔය ලංකාවේ වැඩ හිටියා කියනවා මලියදේව මහරහතන් වහන්සේ. උන්වහන්සේ රහත් වුණා කියන්නේ බණ කියද්දි. ඒ වගේ තියෙනවා හේමක මහරහතන් වහන්සේ කියලා අසෝ මහ ශ්‍රාවකයන් තයිති කෙනෙක්. උන්වහන්සේ ගිලන් වෙලා වැඩ ඉඳලා තියෙනවා ආරාමයක 69ක් චාරිකාය වඩින ගමන් මේ ආරාමයට වැඩියා. වඩිනකොට හේමක ස්වාමීන් වහන්සේ බොහොම අසනීපෙන් ඉතින් ඇදී වැතිරිලා ඉන්න. ඉක්මනට ඇවිල්ලා උරුපැන් එකක් උණු කරලා උන්වහන්සේ උස්සලා අරගෙන නාවලා උන්වහන්සේගේ සිවුරු ටික බෝදලා මේ ඔක්කොම කරලා ආයමත් අලුත් සිවුරක් අඳලා උස්සලා ඇදී නිදි කෙරෙව්වා. දැන් ගිලන් ඇදී ගිලන්ව වැඩ ඉඳගෙනම තමන්ට උපස්ථාන කරන්න ආපු 69ක් භික්ෂුන් වහන්සේලාට කියන ආශිර්වාදතුලි ඔබ වහන්සේලා වම වාඩි වෙන්න ඔබ වහන්සේලාට මං පින් අනුමෝදන් කරන්නම් අනුශාසනාව කරන්නම් කියලා ගිලන් ඇදීම වැඩ ඉඳගෙන බණ කිය. බණ කියාගෙන යද්දී ගිලන් ඇදීම හිත කෙලිසුන්ගේ මිදිලා බණ කියද්දීම රහත් වෙනවා. එතකොට හේමක ස්වාමීන් වහන්සේ රහත් වෙලා තියෙන බණ කියද්දී. ඒ වගේ තමයි ඔය ලංකාවේ වැඩ හිටි මලියදේව මහ රහතන් වහන්සේ බණ කියද්දී ධර්මාසනයේදී රහත් වුණා කියලා. එතකොට හොඳ අවධානයෙන් දේශනාවක් තුළ නුවණින් විමසමින් හොඳ සිහියෙන් ඒ දේශනාව මෙනෙහි කර කර බණ කියනවා නම් ඒකත් නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. ඊළඟට ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක් කියන. ඒ තුල සිහි වැඩි. ධර්ම අවබෝධය අරමුණු කරගෙන ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කරනකොට එතනත් අපි සිහි වැඩි. නිවන් දොරටුව. ධර්ම සත්‍යයයිනේ නිවන් දොරටුවක් කියන. අර්ථ විමසමින් සත්‍යයයිනේ කරනවා. එතකොට අර්ථ ගැන මෙනෙහි කරනවා. සත්‍යයයිනේ කරනවා. ඒ තුලත් හිත වැඩිනවා ධර්ම අවබෝධය. ඊළඟට භාවනාව නිවන් දොරටුවක්. ධර්ම සම්මර්ෂණයක් නිවන් දොරටුවක් කියන්නේ. සම්මර්ෂණය කියන්නේ අපි හැම වෙලාවෙම ධර්මයෙන් සිහි කරන්න පුරුදු වෙනවා. ඊතර වැඩින්නේ සතිපට්ඨාන. ධර්මානුපස්සනාව. හැම වෙලෙම ධර්මයෙන් මෙනෙහි කරනවා.
දැන් ඔබට සමහර අය ඉන්නවා ඉඳගෙනම නිකන් සමාධිය පැත්ත වඩා ගන්න අමාරුයි හිත විසිරෙනවා එතකොට අපි නිතර බණ අහන්න හරි පෙළපෙන එහෙම බණ අහනකොට සමහරුන්ට හිත පිහිට බණ පොතක් හොඳ අවධානයෙන් කියවන්න පුළුවන් හිත විසිරෙන්නේ නැතු සමහර ලාවට හොඳට බණ අහනකොට පැයම ඒ දේශනාවෙම හිත පිහිටලා තියෙනවා ඒ තුලත් හිත වැඩෙනවා එතකොට ධර්ම සම්මර්ෂණ නිතර ධර්මී හිතන්න පුරුදු වෙනවා